SL Easy Tech channel lekete udah dawa game mau alawa iPhone kiri pilihkan nuwa. Adat mama alat ada katanya video kerang awa. Mama adu alat kiri dengen bala bol tuh ini plug base yak maru keran ini kom tuh kila. Bala jangan nanti dengan udah nampol itu ini ampir datunya plug base itu rai. Ikatnya itu sama parane ampir pahaya plug base saking memagi gini gini metuin nampol uang. Ikat safety nih. මේ පින් එක හරියට ප්ලග් බේස් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම නම් තන රත්තරලා රත්තරලා උණු වෙන්න බලනවා. ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඇති දැන් එන හැම විදුලි උපකරණයකටම මේ වගේ ප්ලග් ටොප් තමයි එන්නේ. ඒ කියන්නේ ඇම්පර් 13 ප්ලග් ටොප්. එක සේෆ්ටි අපි දැන් බලමු ampere 13 plug top එකට plug base එක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ ampere 13 plug base එකයි ampere 5 plug base එකයි. මුලින්ම අපි පරණ plug base එකට current එකනවද කියලා මේ ආකාරයට tester එකක් දාලා බලනවා. වලට වෙනවා ඉතින් මේක light එකපත් වෙනවා. ඒ කියන්නේ current එකනවා. මේක නිවැරදිව වයරින් කරලා තියෙනවා නම් මේකේ ස්විච් එක ඔෆ් කරපුවාම කරන්න ගන්න බෑ. වලට පේනවා ඉතින් කරන්න ගන්නේ නැහැ මේකේ ස්විච් එක ඔෆ් කරපුවාම. ඒ කියන්නේ කරන්න ගන්නේ බේස් එක සම්බන්ධ කරලා තියෙන වයරකට විතරයි. ඔයා ආධුනිකකින්ද ඔයාගේ වැඩි ආරක්ෂාවට මේකේ මෙන්න ඔෆ් කරලා තමයි ඔයාලා වැඩි පටන් ගන්න ඕන. ඔයාලට පේනවා ඇති මේකේ මේන් එක ඔෆ් කරපුවාම කරන්ට් එන්නේ නැහැ. ඒ කියන්නේ මේන් එකෙන් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ මේ ප්ලග් එකට. මේ ප්ලග් එකට වයරගෙන බේකරේ හොයාගනත් ඔෆ් කරත් හරි ඊට වඩා හොඳයි ඔයා මේන් එක මොප් කරනවා. මේකට විදුලි සම්බන්ධ වෙලා නැති හින්දා දැන් අපිට බය නැතුව මේ කැනටි එක ඉවත් කරගන්න පුළුවන්. වලට පේනවා ඉතින් දැන් මේක විවෘත කරා. මේකේ මේ ආකාරයට තමයි වයර් සම්බන්ධ කරලා තියෙන්නේ. වලට පෙන්වන්නම් මම මෙතන මේ වයර් සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන N එක කියන්නේ නියුට්‍රල් එක. නියුට්‍රල් වයර් එක තමයි මෙතන සම්බන්ධ කරන්න ඕන. මෙතන ඒත් එක තමයි මේකට සම්බන්ධ කරන්න ඕන. මේ ඒත් එකේ ලාංඡනය ඊය අකුරු තමයි ගහලා තියෙන්නේ. අනිත් වර්ගය තමයි පේස් එක. ඒකේ L කියලා ගහලා තියෙන්නේ. ඒ කියන්නේ live. ඒ වයර් එක තමයි එතෙන්ට සම්බන්ධ කරන්න ඕන. ඔයාලට ඇම්පියර් 13 කේ පෙන්නන්නම් කොහොමද මේක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මෙතන E එක මෙතන N එක ඒ වගේම මෙතන L එක මේකෙත් වයර් සම්බන්ධ වෙන්න ඕන ඇම්පියර් 5 බ්ලොක් බේස් එකේ තියෙන විදිහටමයි. ඒ කියන්නේ N එකට නියුට්‍රල් එකත් L එකට ලයිව් එකත් E එකට Earth එකත් විදිහටයි. ඔයාලගේ පරණ බේස් එකේ තිබ්බ විදිහටම මම එක සවි කරගන්න. එතකොට වරදින්නේ නැහැ. ඉස්සරම අපි ඒත් වැරක කලවනවා මේ ආකාරයෙන්. මේකේ ගලවපුවත් එක මේකේ තියෙන ඊ අකුර තියෙන දඬ සම්බන්ධ කරගන්න ඕන. මේ ආකාරයට සම්බන්ධ කරමු. වලට අඩුවක් තියෙනවා නම් මේක වඩාත් හොඳයි. නැතත් බය වෙන්න දෙයක් නැහැ. මේ කොමත් කරන්ට් ගේන්නේ නැහැ. අපි මේන් බ්‍රේකරේ ඕෆ් කරලා තියෙන හින්දා දැන් අපි නියුට්‍රල් වයර් එක කලබල සම්බන්ධ කරගමු අලුත් බේස් එකට.
இன்னைக்கு என்ன குறித்து இந்த தமா என்ன நியூட்டல் வயருக்கு சம்பந்தம் இருக்கான்னு ஈடு பாசி துருன்னு பேஸுக்கு அப்போ பேஸ் வேறு சம்பந்தம் இருக்கமோ அது பேஸுக்கிட்ட மேற்கிட்ட சம்பந்தம் கேட்ட வயர் சாமானியம் அத்திகான் சதகருக்கான லூஸ் கனெக்ஷன் நேற்றி வேணும் දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වයර් තුනම සම්බන්ධ කරලා තියෙන්නේ ප්ලග් බේස් එකට දැන් අපි මේක සම්බන්ධ කරගමු මේ යන තව වලට හරියට සෙට් වෙන්න අලුත් බේස් එකට නිවැරදිව වයර් ටික අපි සම්බන්ධ කරලා ඉවරයි. දැන් අපි බලමු මේ කොන් කරලා කරන්ට් එක යනවද කියලා. ඊට කලින් අපිට ඔෆ් කරපු මේන් එක අපි ඔන් කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති මේකේ ටෙස්ට් එක දීපම ලයිට් එකපත් වෙනවා. ඒ කියන්නේ හරියට විදුලිය එනවා මේ හරියට. ටෙස්ට් ලයිට් එක ඔන් වෙන්න ඕන. ස්විච් එක ඔන් කරපුවාම ඔෆ් කරපුවාම ටෙස්ට් ලයිට් එක ඔෆ් වෙන්න ඕන. ඒකෙන් අපි නිවැරදිව මේ වයර් ටික සම්බන්ධ කරලා තියෙනවා බේස් එකට. මේව සම්බන්ධ කරද්දී නියුට්‍රල් වයර් එකට කරන්ට් එක එනවා නම් ඒ කියන්නේ ස්විච් ඔෆ් කරලා තියදී කරන්ට් එක එනවා නම් මේක අපේ විදුලි සම්බන්ධ කරලා තියෙන විදිහ වැරදි. ඔයාලට මම වැදගත් දෙයක් කියලා දෙන්නම් නිවැරදිව වයරින් කරද්දී බේස් වයර් එක සම්බන්ධ වෙන්න ඕන දකුණු පැත්තට. ඒ කියන්නේ ස්විච් එක ඔන් ඔෆ් වෙද්දී කරන්ට් එක ඔන්නෝෆ් වෙන්න ඕන. ඔයාලට දැන් ඇම්පියර් 10 තියෙන ඕන ප්ලග් ටොප් එකක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් අලුතෙන් එන හැම විදුලි උපකරණයක මේ විදිහට තමයි ප්ලග් ටොප් එක එන්නේ. ඇම්පියර් 13 ප්ලග් ටොප් වල ගොඩක් ඒ වගේ ෆියුස් එකක් එනවා. ඒක ඉන්නේ ගොඩක් හොඳයි ඔයාලගේ විදුලි උපකරණය කල්පවැත්ම ආරක්ෂාව මේකෙන් තහවුරු වෙන හින්දා. තාමත් වෙන පොලේ අපිට දැකගන්න ලැබෙනවා මේ රවුම් පෙන් ප්ලග් ටොප් එක. ඒ කියන්නේ ඇම්පියර් 5 එක එක පාවිච්චි කරන්න එපා. ඔයාලට මේ තියෙන්නේ මේ කොටු පෙන් ප්ලග් එක ඇම්පියර් 13 මේක. මේක භාවිතර ගන්න මේක වඩාත් හොඳයි වඩාත් ආරක්ෂාකාරී. මේක තියෙන ෆියුස් එක එළියට පේනවා. ෆියුස් එක තියෙනවා කියන්නේ වඩාත් හොඳයි. මේ ප්ලග් ටොප් එක ආරක්ෂකාරියක් නෙවෙයි අනිත් එක තමයි මේකේ ෆියුස් එකක් යන්නේත් නැහැ මේ හැරි උණු වෙලා තමයි මේක මේ පිච්චිලා ගිහිලා තියෙන්නේ ඔයාලගේ නිවසත් මේ වගේ කුඩා ගැටළු වලින් ආරක්ෂා කරගන්න විශාල ප්‍රශ්නයක් වෙන කලින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි දැනුමක් ගන්න ඇති කියලා අනිත් අයටත් දැනුම ලබා ගන්න මේක ෂෙයා කරන්න මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා ඒ හින්දා මේක ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.